විසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අශ්‍රිමත් චරිත අපදානය. අපි දෙවරක්ම භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව අයද සිටියා. නමුත් ඒ හැම වතාවෙම උන් වහන්සේගේ අනුමැතිය ලැබුණේ නැහැ. අපි කූටාගාර ශාලාවට පාගමනින් මෙයමු. භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව නැවත ඉල්ලා සිටිමු. භාග්‍යවතුන් හංස ස්ත්‍රීන්ටත් උතුම් පැවිදි බව ලබා මේ පිරිසිදු බමසර රැකිය හැකිද? ධර්ම විනය තුල මාර්ගඵල අවබෝධයත් ලබන්නට හැකිද? ආනන්ද ස්ත්‍රීන් මේ ධර්ම විනය නිවැරදිව ප්‍රගුණ කළොත් පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටත් මාර්ගඵල අවබෝධය ලබාගත හැකි. එසේනම් ප්‍රජාපති ගෞතමී ඇතුළු කුල කුමාරිකාවන්ට පැවිදි උපසම්පදාව අනුමත කරන සේක්වා. इतुमी उपवहंसेट कुमार अवधीसेट बहु उपस्थान कला इतुमेगी उतुम प्रार्थनाव इष्ट सिद्धवेवा आनंद प्रजापति गौतमी अतुलु कुल कुमारिकावान मे अष्ट करुधर्म पिलिगन्नट कैमतिनाम मा अनुमति लबा देनवा ए अष्ट करुधर्म मिसे यम भिक्षुनिया उपसंपदावे वसर सियक गतुवत इदिनम उपसंपदावु भिक्षुवकट गरु कलयुतुई එවගේම භික්ෂුණියක් භික්ෂූන් නොමැති ප්‍රදේශයක වස් නොවිසිය යුතුයි. භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පනවන ලද අෂ්ට කරුධර්ම අප හිස් මුදුනින්ම පිළිපදිනවා. පැවිදි උපසම්පදාවට ඔබ වහන්සේ අනුමැතිය ලබා දෙනසේක්වා. තථාගතයන් වහන්සේ අනුමත කරනවා. මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු කුමාරිකාවන් 500 දෙනාම උතුම් පැවිදි උපසම්පදාව ලැබුවා. ඒ සීල් දෙනා දිවි දෙවෙනි කොට ධර්මයේ තුල අප්‍රමාදී වුණා. සුළු කලකින් අරහත්ත්වයට පත් වුණා. මහානාම ශාක්‍ය කුමාරයා කපිල වස්තුනුවර රාජ්‍යපාලනය බාර ගත්තා. මේ රජමැදුර හිස් බවක් ගෙන තිබෙනවා. මාගේ ස්වාමියා පුතණුවන් සහෝදරවරුන් ඥාතින් සියලු දෙනාම වගේ පැවිදි වුණා. ප්‍රජාපති ගෞතමී ඇතුළු කුමාරිකාවන් උතුම් පැවිද්ද ලැබුවා. මමත් ඒ උතුම් පැවිදි උපසම්පදාව ලබා ගැනීමට මේ රජවාසලෙන් නික්මෙන්න ඕනේ. යශෝදරා දේවිය ඇතුළු කුමාරිකාවන් සවැත්නුවර ජේතවනාරාමයට පයින්ම ගමන් කළා. යශෝදරා දේවිය ඇතුළු පිරිස ඒ අෂ්ටගරු ධර්මයන් සිරසින් පිළිගෙන උතුම් පැවිදි උපසම්පදාව ලැබුවා. යශෝදරා තිරණින් වහන්සේ අප්‍රමාදීව ධර්මයේහි හැසිරුණා. නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්ත්වයට පත්වේ. පින්වත් වද්දකච්චානා නමින් මහා අවිඥාලාභී භික්ෂුණීන් අතර අග්‍රභාවයට පත් වුණා. තීර්ථකයන්ගේ මානීය දුර්වීම පිණිස ගන්ධබ්බ වෘක්ෂ මූලයේදී භාග්‍යවතුන් වහන්සේ අනේක විද ඉර්ති ප්‍රතිහාරයන් පෙන්වා වදාලා
සිව්වන පිරිසි ඉදිරියේ අහස් කුසට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් ඊර්තිඵලයෙන් මවා විඩක ආසේ සක්මන් කරන්නට වුණා. විටක පළඟක් පැනගෙන වැඩ සිටියා. විටක සතපිනීරිය වෙන් වැඩ සිටියා. ඉර්ති ප්‍රතිහාරය පෑමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පළඟින් නැගිට සිනේරු පර්වත රාජයාගේ සිරසෙහි වැඩ සිටිසේක. බලවත් පුරුෂයෙකු හකුළවන ලද අතක් දික් කරන්නේ යම්සේද? දිගහරින ලද අතක් හකුළවන්නේ යම්සේද? එසනින් මනුලොවෙන් නික්මී භාග්‍යවතුන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකයට ඉර්තියෙන් වැඩම කළසේක. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන්ව සිට කලුරිය කිරීමෙන් පසු තෞතිසා දිව්‍ය ලෝකේ උපත ලද මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය පිරිසට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනු පිණිස තථාගතයන් වහන්සේ ධර්මාසනෙහි වැඩ සිටිසේක. අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්ම සමූහයා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ධර්මාසනයේ ළඟට පැමිණුණා. දෙදෙව්ලොවට අධිපති ශක්තිවිදුත් සම්පති බ්‍රහ්ම රාජයාත් දිව්‍ය බ්‍රහ්ම පිරිස් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් මැසීමට පැමිණියා. මාතෘ දිව්‍ය රාජයා මා මෙහි පැමිණි බව දන්නේද? භාග්‍යවතුන් වහන්සේ, ඒ පින්වත් මාතෘ දිව්‍ය රාජයාව තුසිත දෙව්ලොවින් ඉතාම ගෞරවයෙන් යුතුව මේ දම් සභාවට වැඩමවීමට අවසර ලබා දෙනු මැනවි. දේවරාජය ඔබ මට බොහෝ උපකාර කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමෙන් සත්වයා සසර ගමනක පැටලීමෙන් බොහෝ දුක් විඳිනවා. මා අවබෝධ කළ ධර්මය හොඳින් අසන්න. ඉපදෙමින් මැරෙමින් යන සංසාරයෙන් අත් මිදී ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. පින්වත් දිව්‍යරාජය, ඒ සඳහා ඔබ වීරිය කරන්න. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා උපතකින් උපතකට දුවන්නා වූ උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ මේ මැරෙමින් ඉපදෙමින් පවතින ස්වභාවයේ ආරම්භක කෙලවරක් නම් පනවන්නට බෑ. සත්වයන් මේ කෙලවරක් නැති සසරේ දිගින් දිගටම යන්නේ හේතුඵල ධර්මය අවබෝධ නොකළ නිසායි.
මෙය ඇති කල්හි මෙය ඇත මෙය උපදින විට මෙය උපති මෙය නැති කල්හි මෙය නැත මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වේ මෙසේ හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කළේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මයේ දේශනා කිරීමටයි ඔබ වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඒ ගම්භීර වූ අභිධර්ම දේශනාව පවත්වා නැවත වරක් මනුලොවට වඩිනතෙක් ශ්‍රාවකීන් බලා සිටිනවා මුක්කල්ලාන මම තව දින කිහිපයකින් සංකස්සපුරයට වැඩම කරනවා ඔබ මනුලොවට වැඩම කොට ඒ බව ශ්‍රාවකයන්ට දැනුම් දෙන්න භාග්‍යවතුන් වහන්සේ මනුලවට වැඩම කරවීමට මා විසින් පියකට පිළක් මෙවිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේට වැඩම කිරීමට මාණික්‍යමේ පියකට පිළක් පහළ වෙත්වා. ඊට දකුණින් පහළවන මේ රන් පියකට පෙළ මා ප්‍රමුඛ සියලුම දෙවිවරුන්ටයි ඊට වමෙන් පහළවන මේ රිදී පිය කැටපෙළ සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු බ්‍රහ්ම සමූහයටයි භාග්‍යවතුන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකයේ සිට මනුලොවට වඩින අවස්ථාවේ ලෝක විවරණ ප්‍රාතිහාර්ය සිදු කළා. උතුම් බුද්ධානුභාවයෙන් දෙව්ලොව මනුලොව නිරය සියල්ලන්ටම පිරෙන්නට සැලැස්සුවා. කිසිදා දැක නොතිබූ සොඳුරු දිව්‍ය විමානත් දුක්ඛිත වූ නිරයත් මනුලව මිනිසුන් දැකගත්තා. භාග්‍යවතුන් වහන්සේ සක්ති විඳුන් මැවූ මැණික් හිණිමග මතින් සංකස්සපුරයට වැඩම කළ සේක
දෙව් බඹ පිරිස් පිරිවර මනුලොවට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ දුටු සියලු මිනිසුන් ඉදා සැදෙහින් නිවන් සුව ප්‍රාර්ථනා කළා. මේ ශ්‍රමණයා නම් ඒ කාන්තේම විශේෂ කෙනෙක් වෙන්නට ඕන. ලක්ෂණයන් වලට අනුව මහා පුරුෂයෙක්. අසාමාන්‍ය සිත් ඇද ගන්නා පෙනුම. මේ තමයි මගේ දුව මාගන්ධයාට සොය සොයා හිටපු සහකරුවා. එහෙනම් මට හරිම කෙනා මුණ ගැසුණා. ශ්‍රමණයන් වහන්ස, මගේ නම මාගන්ධිය. මට ඉන්නවා අසාමාන්‍ය රූසපුවක් තියෙන ලස්සන දුවක්. අපිට හොඳට දේපලක් තියෙනවා. අපි හොයන්නේ අපේ දුවගේ රූපයට ගැළපෙන ලස්සන සහකරුවෙක්. ඔබ වහන්සේ තමයි ඒකට ගැළපෙන හොඳම කෙනා. ඔබ වහන්සේට තිබෙන්නේ අසාමාන්‍ය වූ රූප ස්වභාවක්නේ. ස්වාමීනි, ඔය පැවිදි ජීවිතය අත්හැර දමන්න. මගේ දුව මාගන්ධයා සමග විවාහ වෙන්න. මම ගිහින් ඇයව එක්කගෙන එන්නම්. ඔබ කොහෙවත් යන්න නැතුව ඔතනම ඉන්න. මාගන්ධයා, ඉක්මන් කරන්න. ඉක්මනට ලැහැස්ති වෙන්න. අපිට ගමනක් යන්න තියෙනවා. ඉක්මන් කරලා ලස්සනට ඇඳගෙන එන්න. අපිට පරක්කු වෙනවා. තවත් බලන් ඉන්න නැතුව ඉක්මන් කරලා ලැහැස්ති වෙලා එන්න. මොකද මේ හදිසියම මාගන්ධයා දුවව ලස්සනට සරසන්න හදන්නේ මොකද්ද උවමනාව? මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මේක හරිම වැදගත් කාරණාවක්. දැන් කී කී ඉන්න වෙලාවක් නැහැ. මාගන්ධයා, ඉක්මන් කරන්න. අපිට යන්න පරක්කු වෙනවා. මම ලෑස්ති. ඔහොම ඇවිල්ලා හරියන්නේ නැහැ. ඉක්මන් කරලා එන්න. අපි මේ ඉක්මනට කොහෙද යන්නේ? මේ කොමේකේනා ඉස්සෙල්ලා මෙතන හිටියනේ. මොකක් මොනවද මේ කියන්නේ? මොකටද අපි මෙතනට එක්කගෙන ආවේ? අපේ දුවගේ අනාගත සැමිය දැන් ටිකකට කලින් මට මෙතනදී හම්බ වුණා. මම කිව්වා මෙතනම ඉන්න කියලා. ඒත් කෝ දැන් එයා පේන්න නැහැනේ. මේ තියෙන්නේ ඒකේනාගේ පිය සටහන්. සමහර විට එයා මේ ළඟම තැනක ඉන්නවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් හොඳට බලන්න මේ පිය සටහන් දියා. මේව නම් විශේෂ කෙනෙකුගෙ වෙන්න ඕනේ. මේ පිය සටහන් අයිති කෙනා රාග ద్వේෂ මෝහයන්ට නොඇලෙන කෙනෙක්ම වෙන්න ඕනේ. බලන්න සක් ලකුණෙන් යුතු මනාව පිහිටි පිය සටහන්. ඒක නම් වෙන්න බෑ. අපේ දුව දිහා ඕනෑම කෙනෙක් දෙපාරක් හැරිලා බලනවා. අනිවාර්යෙන් මේ කෙනා මේ ළඟක ඉන්න ඕනේ. කොහෙට ගියාද කියලා තාම මට හොයාගන්න බැරි වුණානේ. මම කිව්වේ යා මේ ළඟම ඉන්නවා ඇති කියලා. ඉක්මන් කරන්න මාගන්ධයා, මගේ පිටිපස්සෙන්ම එන්න. ශ්‍රමණයන් වහන්ස, ශ්‍රමණයන් වහන්ස, ශ්‍රමණයන් වහන්ස, අපි ඔබව හැම තැනකම හෙව්වා. මේ ඉන්නේ මගේ දුව මාගන්ධයා. මෙයා තමයි ඔබට ගැළපෙන කෙනා. පින්වත් බ්‍රාහ්මණය, මා මේ කාම ලෝකයට ඇලෙන්නේ නැති කෙනෙක්. මා සියලු ලෝකවලින් නිදහස්ුණු කෙනෙක්. මේ කුණු ශරීරය කැටයම් කළ අසූචි පුරෝපු කලයක් වගේ තිබෙන්නේ. ඒ නිසා මගේ පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ. මම සියලු කාම සැප අතහැර සංසිඳුණු සිතකිනුයි ජීවත් වන්නේ. පින්වතුනි, මේ ධර්මය මනාව ශ්‍රවණය කරන්න. ප්‍රඥාවන්ත පුද්ගලයා
දුකත් දුකට හේතුවත් දුකින් මිදීම නම් වූ අමා මහ නිවනත් දුක නැති කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මනවින් දැනගන්නවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් අවබෝධ කළොත් ඔහු සියලු දුක් නැති කර දමනවා භාග්‍යවතුන් වහන්ස අපේ දුව තවම ලාබාල කෙනෙක් මා ගන්ධියාට ජීවිතය ගැන තවම අවබෝධයක් ඇත්තේ නැහැ එයා මේව තේරුම් ගන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ අප විසින් දුවව ගැලපෙන සහකරුවෙකුට සරණ පාවා දී ඔබ වහන්සේගේ අවසර ඇතිව සාසනයට ඇතුළු වී පැවිදි උපසම්පදාව ලබා ගන්නම් මම තමයි වේරංජ බ්‍රාහ්මණතුමා ඔබ වහන්සේ ගැන වේරංජ ගමේ මෙහෙමයි ප්‍රසිද්ධ ඔබ වහන්සේ කියාගෙන යන්නේ ඔබ අරහත්ලු ඔබ සම්මා සම්බුද්ධලු ඔබ වහන්සේ මෙහෙමත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා කිසි කෙනෙකුට ගෞරව සම්මාන දක්වන්නේ නැතිලු ගරු කළ යුතු අයට ගරු කරන්නෙත් නැතිලු ඇත්තටම ඔබ වයසින් වැඩි බ්‍රාහ්මණයින්ට ආසනයෙන් නැගිට කිසිදාක ගෞරව සම්මාන දක්වන්නේ නැහැ නේද වේරංජ බ්‍රාහ්මණය මේ ලෝකේ හෝ වෙනත් ලෝකයක තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කළ යුතු ආසනයෙන් නැගිට ගෞරව සම්මාන දැක්විය යුතු කිසිදු කෙනෙක් දක්නට ලැබෙන්නේ නැහැ එහෙමනම් ඔබ වහන්සේ මේ ප්‍රතිඥා දෙන්නේ මේ මුළු ලෝකේම ඔබ අනිවිභවණීයයි කියලා නේද බ්‍රාහ්මණය මා අනිවිභවණීය වන්නේ හේතු සහිතවමයි හේතු රහිතව නොවේ ආයතනයන්ට ගෝචර වන යමක් ඇද්ද ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළා ඔබ වර්තමානයේට නොබැඳී ඉන්නවා අනාගතයටත් කිසිදාක බැඳෙන්නේ නැහැ කිසි දෙයකින් ආස්වාදයක් නොලබන ඔබ අකිරියවාදී කෙනෙක්ද එහෙමත් නැත්නම් ඔබ උච්ඡේදවාදී කෙනෙක්ද බ්‍රාහ්මණය යම් පංචකාම ගුණයන් නැද්ද ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස කයට දැනෙන ප්‍රියමනාප පහස ඉදිරියේ තථාගතයන් වහන්සේට කෙලෙස් ඉපදීමක් සිදුවන්නේ නැහැ. හරියට කරටිය සිඳී ගිය තල් ගසක් වගේ. මේ කය වචනය මනස ඉතා හොඳින් සංවර කර ගැනීම පිණිස රාග දේශ මෝහ ප්‍රහාණය කළ යුතුය. බ්‍රාහ්මණය මා දහම් දෙසන්නේ කාය දුෂ්චරිත වචී දුෂ්චරිත මනෝ දුෂ්චරිත යන අකුසල ධර්මයන් ප්‍රහාණය වීමටයි. එසේ ප්‍රගුණ කළ යුතු ප්‍රතිපදාවයි මා දේශනා කරන්නේ. මට හිතෙන්නේ ඔබ කාමයන්ට නිග්‍රහ කරන කෙනෙක්. තමන්ගේ මතයටම සිර වී සිටින කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය මා විසින් දේශනා කරන්නේ රාග, දේශ, මෝහ අකුසල මූලයන් වශයෙන්. ඒ වගේම පින්වත් බ්‍රාහ්මණය මා විසින් දේශනා කරන්නේ කාය දුෂ්චරිතය වචී දුෂ්චරිතය මනෝ දුෂ්චරිතය නිසා සත්වයන් අපිරිසිදු වන බවයි එසේම මා විසින් දේශනා කරන්නේ අකුසල් සහ අකුසල් මූලයන් ප්‍රහාණය කිරීමෙන් සත්වයන් පිරිසිදු වී යන බවයි පින්වත් වේරංජ බ්‍රාහ්මණය මා ඔබට දාම් දෙසන්නම් සිහි නුවණ උපදවා මනාව ධර්මයේ ශ්‍රවණය කරන්න.
පිරිසමෙද ව්‍යක්ත විදිහට මුකරි ලෙස කතා බහ කළ පමණින් ඔහු නුවණැත්තෙක් වන්නේ නැහැ. යම් කෙනෙක් කිසියෙකුටත් බිය ඇති නොකරයි නම් වෛරය ඇතිවන පංච දුෂ්චරිතයෙන් තොර නම් අකුසලයෙන් දුරව නිර්භයව සිටී නම් ඔහු තමයි සැබෑම බ්‍රාහ්මණයා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ මේ දේශනය අඳුරේ සිටින කෙනෙකුට තෙල් පහනක් දැල්වුවා වගේ, මම්මුලා වූ කෙනෙකුට නිවැරදි මඟ පෙන්වුවා වගේ, යටිකුරු දෙයක් උඩුකුරු කළා වගේ, අද පටන් මා දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් ලෙස ඔබ වහන්සේ පිළිගනු ලබනු සේක්වා. මාගේ මිත්‍රයා, අර ගහ යට වැඩ සිටින ශ්‍රමණයන් වහන්සේ දැක්කද? මං දැක්කා. අමුත්තෙක් කැවිත් වගේ නේද? ඒත් මේ තනියම කැලේ අතරමං වෙලාවද්ද? එයා පිරිසගෙන් තනි වෙලා ඉන්න කෙනෙක් වගේ මට පේන්නේ. හරියට මේ කැලේ ඉන්න අපි දෙන්න වගේ. උන්වහන්සේට තනි වෙන්න මොකක් හරි ලොකු හේතුවක් ඇති. අවුවිදි නේද? නොගලපෙන අයත් එක්ක ඉන්න බෑනි. මේ පාරිලෙයක ඇතා ඉස්සර පොකුණකට බැස්සහම එහෙම් මෙහෙම් ඇවිත් ඇතින්නියෝ ඇඟේ හැප්පෙනවා. කිසි නිදහසක් නැහැ. ඒ නිසයි මම මේ කැලේට වෙලා තනියම ඉන්නේ. ඇත්තටම මගේ රැළලුත් මට කරදර ගොඩාක් වුණා. හැබැයි ඉතින් මිනිස්සු නම් අපි වගේ නෙවෙයි. අර ඉන්න කෙනා මට නම් පේන්නේ උතුම් මිනිසෙක් කියලා. ඒක නම් ඇත්ත. ගතිපැවතුම් අනුව බැලුවත් මහා පුරුෂයෙක් වගේ පේන්නේ. එක අතකින් මේවනේ තනි වෙලා ඉන්න අපි දෙන්නට ලොකු වාසනාවක් උදා වෙලා තියෙන්නේ. අපි පුළුවන් ආකාරයට උන්වහන්සේට උපස්ථාන කරමු. අපි එහෙනම් එයාට පළතුරු පැන් එහෙම ටිකක් හොයලා ගෙනල්ලා දෙමු නේද? භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර අතහැරලා තනියම මහවණයට වැඩම කරලා. ඒ ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ කිසිම අවවාදයක් පිළිගන්නේ නැහැ. එක පාර්ශවයක ස්වාමින් වහන්සේ නමක් වැසිකිළියට ගිය වෙලාවේ භාජනයේ වතුර ටික බිමට හලන්න අමතක වෙලා. අනිත් පාර්ශවයේ ස්වාමින් වහන්සේ නමක් ඊට පස්සේ වැසිකිළියට වැඩිය වෙලාවේ ඒ වතුර ටික භාජනයේ තියෙනවා දැකලා බහිම්බස් වීමක් ඇති වෙලා තියෙනවා. ඒක දුරදිග ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක හරි හරියට කතා කරලා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට අවනත නොවුන නිසා උන්වහන්සේ ഘോഷිතාරාමයෙන් පිට වෙලා වනයේට වැඩම කරපු උන්වහන්සේ නැවත කවදා ഘോഷිතාරාමයට වඩියද දන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලත් මේ අය මේ විදියට දැහැසිරෙන්නේ. හා භාග්‍යවතුන් වහන්සේ නැති නිසා උන්වහන්සේගේ ධර්මදේශනාවක්වත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. මම නම් හිතන්නේ කොසඹෑනුවර ඉන්න ස්වාමින් වහන්සේලා මෛත්‍රී සිත් පුරුදු කරනු ඇති කියලා. අපි භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අපිවත් මේ ස්වාමින් වහන්සේලාට සිහිය උපද්දන්න උත්සාහ කරමු. උන්වහන්සේලාට පින්ඩපාතේ පූජා නොකරෙමු. ඒක හරි. අපි පින්ඩපාතේ නොදී හිටියොත් ඒ අයගේ නිකම්ම ඇස්සරේ.
අපිට දැන් දවස් ගානකින් හරිහමං විදිහේ දාන වේලක් හම්බුනේ නෑ නේද? කොසඹෑ නුවර වැසියෝ අපි ගැන කලකිරීමිනුයි ඉන්නේ. ඒ නිසායි අපිට පින්ඩපාතේ නොදෙන්නේ. අපිට තව දවස් කීයක් මේ විදිහට ඉන්න වේද දන්නේ නෑ. දානේ නැති වුණාම අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි ඇයි මෙතන වාද කරගන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ අවවාදවලට අපි කවුරුවත් එදා හික්මුනේ නැහනේ. අපි ඒ කලේ ලොකු වැරද්දා. අනේ අන්තිමට භාග්‍යවතුන් වහන්සේත් විහාරය අතහැරලා වනයේට වැඩියා. අපි මේ කරන දෙය අපේ යහපත පිණිස පවතින්නේ නැහැ. හැමදෙනාම එකතු වී භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ගත යුතුයි. ආනන්දයන් වහන්ස, මමත් විශාකා මහෝපාසිකාවත් ආවේ උපවහන්සේගෙන් ඉල්ලීමක් කරන්න. භාග්‍යවතුන් වහන්සේ දැනට හුදකලාව වනාන්තරයේ කල්ගත කරනවා. උන්වහන්සේට අප උපස්ථාන කරන්න අපි මහත් කැමැත්තෙන් ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයකින් ජේතවනාරාමයට වැඩියේ නෑ. ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය අසන්නටත් උන්වහන්සේට දානමානාදිය පූජා කරන්නටත් අපි හරිම කැමති. අපි උන්වහන්සේ මෙහාට වඩිනතුරු බොහොම ආශාවෙන් බලාගෙන ඉන්නේ. අප හැමදෙනා කෙරෙහිම මහත් වූ අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන සේක්වා. පින්වත් අනාථපිණ්ඩික සිටුතුමනි, මේ වස්තුන් මාසයේ අවසාන වනවත් සමගම මම මේ වනාන්තරයට වඩින්නම්. ඉන්පසු මම උන්වහන්සේගේ උතුම් පාදයන් නමස්කාර කොට ආරාධනා කර සිටින්නම්. මම හිතනවා පින්වත් සිටුතුමනි, අපේ උත්සාහය සාර්ථක වෙයි කියලා. එහෙනම් අපට නැවතේ භාග්‍යවතුන් වහන්සේව දකින්නත්, ධර්මය අසන්නත්, දානමාන පූජා පවත්වන්නත් අවස්ථාව ලැබෙනවා. පාරිලෙයක ඔබ ඉදිරියේ සිටින්නේ තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වන ආනන්ද භික්ෂුවයි. මඟ අවහිර කරන්න එපා.
පින්වත් හස්තිරාජය පින්වත් වඳුර ඔබ දෙදෙනා මේ වස්තුන් මසම නොඑක ආකාරයෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කළා නමුත් දැන් තථාගතයන් වහන්සේ මේ භික්ෂූන් සමග ජේතවනාරාමයට වැඩම කරනවා වීර පුරුෂෝත්තමයාණන් වහන්සේට නන් අයුරින් සත්කාර වන්දනා මාන කරන්නට මට වාසනාව ලැබුණා. උන් වහන්සේ ගැන සිත පහදවා ගන්නට මම සමත් වුණා. ඒ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන යම් කෙනෙක් හට නොසෙල්වෙන ආකාරයට සිත පහදවා ගත හැකි වුණොත් එකිනා දුගතියක නම් උපදින්නේ නැහැ. සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම මහා කරුණිකයි. ආයුෂ්මතුනි භාග්‍යතුන් වහන්සේ කොසඹෑනුවරට වැඩම කරලා ධර්මයේ දේශනා කළා. අපේ මාන්‍ය නිසා අපට ධර්මය අවබෝධ වුණේ නැහැ. දැන් මේ ජේතවනාරාමේදීත් භාග්‍යතුන් වහන්සේ දහම් දේශනයි සූදානම් වෙන්නේ. අපි දැන්වත් සිත පහදවාගෙන ධර්මය ශ්‍රවණය කරමු. පින්වත් මහණෙනි, අවධානයේ යොමුකොට මනාව දහම් ශ්‍රවණය කරන්න. මේ සසුනේ සිව්වනක් පිරිසවන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවකයන් එකිනෙකාට ගෞරවයෙන් වාසය කළ යුතුය. පිරිස සමග වාසය කරන විට මේ කරුණු හය නිතර සිහි කරන්න. ඒ තුලින් ප්‍රියමනාප බව ඇති වෙනවා. වාද විවාද හටගන්නේ නැහැ. මෛත්‍රී කාය කර්මයන්, මෛත්‍රී වචී කර්මයන් සහ මෛත්‍රී මනෝ කර්මයන්ගෙන් යුතුව කටයුතු කරන්න. ධර්ම විනය කතා කරද්දී පවා මෙත් සිතින් යුතුව කටයුතු කරන්න. ලැබෙන සිව්පසය බෙදා හදා ගන්න. සීලයෙන් සමානව වාසය කරන්න. ආර්ය සත්‍ය අවබෝධ කිරීමේ අරමුණින් වාසය කරන්න. මේ කරුණු හය ඔබ නිරතුරුව සීකල යුතුයි.